ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය කොවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇඳන් අද නැහැ හැබැයි ගරු නියෝජක කතානායකතුමනි පොහොට්ටුවේ වෙන්ටිලේටරය නම් හොඳට වැඩ කර බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රැවටීමෙන් ඇඳවීමෙන් පොහොට්ටුව නම් තම ඉලක්කය කරා ගිහිල්ලා තියෙනවා ජනාධිපතිවරණයේ දින්න මහමැතිවරණයේ දින්න තුනෙන් දෙක දින්න විශ්ව සම්මත කරගත්ත ද්විත්ව පුරවැසි අයිතිය තහවුරු කරගත්ත දැන් ඉතින් ජනතාව උන්නත් එකයි මලත් එකයි ඒක තමයි කනගාටුවෙන් හෝ කිව යුතු අද රටේ යථාර්ථය සාමාන්‍යයෙන් අයවැයක් සාකච්ඡාවට භාජනය වෙනකොට මූලික අවධානය යොමු කරන්නේ මේක කනගාටුදායක තත්ත්වය අපි අහන්න කැමතියි මේ රජයෙන් කෝවිඩ් මර්ධනය කිරීම සඳහා කෝ ඒ මෙවලම් ටික කෝ ක්‍රමෝපායක මෙවලම් ටික කෝ ස්ට්‍රැටජික් ටූල්ස් ටික මොකක්ද වෙන්ටිලේටර් හිඟයට විසඳුම මොකක්ද ICU ඇඳන් දැඩි සත්කාරක ඇඳන් හිඟයට විසඳුම මොකක්ද PCR යන්ත්‍රවල පරීක්ෂණ යන්ත්‍රවල හිඟයට විසඳුම මොකක්ද PCR පරීක්ෂණ රටේ අඩුවෙන් ක්‍රියාත්මක වීමට තියෙන විසඳුම මේ එකඳු ප්‍රශ්නයකටවත් රජයට ප්‍රගතිශීලී විසඳුමක් පැහැදිලි විසඳුමක් නැහැ පිරිසිදු උත්තරයක් නැහැ දැන් ගරු නියෝජ කතානායකතුමනි දැන් ලෝකයේ තරඟෙට එන්නත් නිර්මාණය වෙනවා බෙහෙත් නිර්මාණය වෙනවා ෆයිසර් ආයතනය බයොන්ටෙක් ආයතනය ඒකාබද්ධව 95%ක සාර්ථකත්වයක් තිබෙන එන්නත නිර්මාණය කරලා තිබෙනවා මොඩර්නා තවත් එන්නතක් නිර්මාණය කරලා තිබෙනවා 95%ක සාර්ථකත්වය තුල ඊයේ දවසේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියනවා ඒ අයත් මේකට හොඳ සාර්ථක විසඳුමක් නිර්මාණය කරලා තිබෙනවායි කියලා. මම අහන්න කැමතියි. නිකමටවත් මේ වර්තමාන රජයේ ඒ ආයතන සම්බන්ධ කරගෙන අපේ රටේ සමස්ත ජන ප්‍රජාවට අවශ්‍ය ඒ එන්න ප්‍රමාණය ලබා ගැනීම සඳහා කතා කරලා තියෙනවද? සාකච්ඡා කරලා තියෙනවද? මූලික ගිවිසුම් වලට එළඹිලා තිබෙනවද? මොකද ගරු නියෝජ කතානායකතුමනි යුරෝපා හවුල ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානි ඇතුළු ලෝකේ රටවල් රාශිය දැනටමත් මේ ආයතන සමග ගිවිසුම්ගත වෙලා හමාරයි එන්නත් මාත්‍රා මිලියන ගණනක් ඒ රටවල් වලට ඇලවුම් කරා ඒ වැඩේ කරලා ඉවරයි දැන් එතකොට අපි මේ එන්නත් ලබා ගැනීමේ පොලිමේ ඉන්නේ අගට ඒ මොකද මේ රජය කාර්යක්ෂම ලෙස උනන්දුවෙන් කටයුතු කරලා නැහැ මේ එන්නක් ගිවිසුම් වලට ප්‍රවේශවන්න මන් දන්නේ හිතලවත් තියනවාද කියලා. හැබැයි එන්නක් ගැන කතා කරනකොට බෙහෙත් ගැන කතා කරනකොට උසුළු විසුළු කරන්න පුළුවන්. මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි මේ වසරේ ජනවාරියේ පෙබරවාරි ඉඳලා කියපු හැම දෙයක් හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි ආණ්ඩු පාර්ශවයේ කරේ උසුළු විසුළු කිරීම, මඩ ගැසීම, අර වෙනමම මුදලට ට්‍රෝල් ෆාම් අරගෙන සමාජ මාධ්‍ය ජාලවල කෘතිම කමෙන්ට්ස් දැමීම අන්න ඒකට නම් මේ ආණ්ඩුව බොහොම දක්ෂ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පෙන්වලා දෙන්න කැමතියි. අපි කැමති මේ රජයට උදව් කරන්න. බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නක් ඇලවුම් කිරීමේදී එන්නක් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා. කැනඩා රජයට කතා කරන්න. මම ඒ තොරතුරත් සභාගත කරනවා, හැන්සාඩ් ගත කරනවා. කැනඩාව ලෑස්ති. දැන් මේ කැනඩාව Tamange රටට මේ එන්නත් ටික ඇලවුම් කරලා තමයි. කැනඩාවේ අතිරික්තයක් තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා අපේ විදේශ අමතිතුමත් ඉන්න මේ සභාවේ අරුම ගානේ කැනඩාවේ නියෝජිතවරයට කතා කරා මේ අතිරේක්තියක් තියෙන එන්නත් ටිකරි අපේ රටට ලබා ගන්නට රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එළමෙන් මේ උදව්වක් කරන්න තමුන්නාන්සලා මම මේකත් හැන්සාගත කරනවා සභාගත කරනවා අරුම ගානේ මේ කාරණාවෙන්වත් පොඩි අධ්‍යයනයක් කරනවා දැන් ලෝකයේම එන්නත් ගැන කතා කරනකොට එන්නත් ඇනුම් කරනකොට එන්නත් පිළිබඳව සාකච්ඡා කරනකොට ගිවිසුම් ගන්නකොට අපේ රටේ මොනවද වෙලා ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙක් දේශීය පණිවිලෙන්දම් බවට පත් වෙලා දැන් පණියක් උස්සගෙන යනවා මේක හරියද පණිවිලෙන්ද බවට පත් වෙලා ලෝකයේ මේ තරම් එන්නත් ගැන කටයුතු කරනකොට බඳව සාකච්ඡා කරනකොට ගිවිසුම් ගන්නකොට අපේ රටේ මොනවද වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙක් දේශීය පණිවිලෙන්දම් බවට පත් වෙලා දැන් පණියක් උස්සගෙන යනවා මේක හරියද පණිවිලෙන්ද බවට පත් වෙලා ලෝකයේ මේ තරම් එන්නත් ගැන කටයුතු කරනකොට රජයේ ඇතුළෙන්ම ස්වකීය සුභසිද්ධිය සුභසාධනය උදෙසා පණිවිලෙන්ද ජාවාරම් කාර්යෝ නිර්මාණය වෙලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද රටට වෙන්ටිලේටර් වෙනුවට කිඩ්නි ඩයලසිස් මැෂින්ස් වෙනුවට
අද සිදුවලා තියෙන්නේ මොකද්ද? ඒ උපකරණ ගෙන්නන්නට ටෙන්ඩර් කැඳවන්නේ නැහැ. අද ටෙන්ඩර් කැඳවන්නේ කලගෙඩි යනුම් කරන්නයි මුට්ටි යනුම් කරන්නේ. කලගෙඩියෙන් මුට්ටියෙන් බෙහෙත් ටික හරියනවයි කියලා හිතාගෙන කටයුතු කරන්නේ. නමුත් රටට අවශ්‍ය වෙන්ටිලේටර් ප්‍රමාණය නැහැ. කිඩ්නි ඩයාලිසිස් ප්‍රමාණය නැහැ. මේ කොරෝනා තත්ත්වය තුළ මොකද්ද සිදුවෙන අසික්කිතම ක්‍රියාවලිය? ජනතාවගේ දුක කඳුල වේදනාව රෝගී තත්ත්වය ජනතාවගේ මලකණන් උඩින් අද මුදල් ගරණ කොරෝනා ජාවාරම් ලුම්පන් ධනපති පැලැන්තියක් අද නිර්මාණය වෙලා අද උපකරණවලින් ටෙස් කිට්ස් වලින් මුදල් හොයන ඩොලර් කාක්කන් වෙන්න හදනවා යම් ලුම්පන් ව්‍යාපාර පැලැන්තියක් බෙහෙත් වලින් කෝටි ප්‍රකෝටිපතියන් වෙන්නට හදන මේ වර්තමාන රජයේ ගෙනෙන්නට ගුවන් යානා පිටින් අපේ රටට ඇවිල්ලා එතකොට නම් කිව්වේ රට විරුවන් කියලා අද රට විරුවන් අසරණ විරුවන් බවට පත් කරලා තිබෙනවා මේ රජය. ඒ ගුවන් ටිකට් පතෙන් උද්ඝාන මෙහෙට ඇවිල්ලා කරන නිරෝධායන ක්‍රියාවලියෙන් උද්ඝාන හෝටලෙන් උද්ඝාන දැන් අලුත්ම ජාවාරමක් නිර්මාණය වෙලා කොරෝනා බිස්නස් කොරෝනා ව්‍යාපාර මලමිනීඩුන් ජාවාරම් කරුවන් වීම අපි වහාම නතර කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ තිබෙන්නේ නිදහස් නොමිලේ සෞඛ්‍ය ප්‍රතිපත්ති. ඒකට අපි අත තබන්නට කිසිසේත් මෙඩ තියන්නේ නැහැ. අපේ රටට අවශ්‍ය ඉන්නත් ප්‍රමාණය ලබා ගැනීම මේ රජයේ වගකීම. අපේ රටට අවශ්‍ය ඉන්නත් ටික ලබා ගන්නවා පමණක් නොවේ. මේ රටේ සියලුම ජන කොට්ටාසවල සෑම සිළු දෙනෙකුටම ඒ නොමිලේ ලබා දෙන්නට රජයේ කටයුතු කරන්නට ඕන. එය එසේ කරන තෙක් මම මේ අවස්ථාවේ කියනවා සමගි ජන බලවේගී අපි එන්නත් ටික නොමිලේ ලබා දෙනකන් ජනතාවාදී අරගලයක අපි පොදු ජනයා වෙනුවෙන් නිරත වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා.